नमस्कार वेवा बुदुर्वणट समदा बुदोइमि शरणयामि। नमस्कार वेवा दमृवणट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवणट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवणट समदा ति शरण शरणयामि। साधु। අපි ලංකානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි, අදනිකිනි පුන් පොහෝ දවසේ ඉසිපතන නිට්ටඹුවේ ඉසිපතන මහමෙවුනාව භාවනා ආසපුවට මට පැමිණෙන්න ලැබීම ගැන මං සතුටු වෙනවා. මං දැන් අදහස් කරන්නේ ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් යම් කිසි දහම් කරුණක් සිහි කරලා දෙන්න. අපි දැන් මේ ගත කරන ලෝකෙට මොකද්ද කියන්නේ? මනුස්ස ලෝකේ. අපි මේ ජීවත් වෙන්නේ මොකක් උඩද? මහා පොළොවේ. මහා පොළොව උඩනේ අපි ඉන්නේ. මහා පොළොවේද ඉන්න මිනිස් විලා මේ ආත්මය අපි ඉපදිලා ඉන්නේ. මතකයි නේ ඒක? මේ මහා පොළොවේ තව කොටසක් ඉන්නවා. ඒ කවුද? තිරිසං සත්තු ඉන්නවා. ඒ වගේම මහා පොළොවේ වතුර තියෙන තැන් තැන්වල ඒවයි තියෙනවා කොටස ජීවත් වෙනවා නේ. ඒවයි සත්තු ජීවත් වෙනවා. ඔයට අමතරව අපිට පේන්නේ නැති සත්ත්ව කුට්ටාසත් ඉන්නවා. ඒ පේන්නේ නැති සත්ත්ව කොට්ටාස වලින් අපිට ගොඩක් සමීප කවුද? පෙරේතයෝ. හරිනේ? හරි. මිනිස්යන් එක්ක සමීපව ඉන්නවා ප්‍රේතය. කොහොමද දන්නේ ඒක? ඈ? ඔව්, පෙරේතයෝ මිනිසුන්ට ආවේශ වෙනවා. ආවේශ වෙලා කියවුණු අපි අසවල් තැන හිටි, අපි කලින් අසවල් අසවල් අය, අපි මැරුණා. මැරුණට පස්සේ අපි මේ පෙරේත ලෝකෙ උපන්නා කියලා කියනවා. ඒ පෙරේත ලෝකෙ උපන්න අය අපිට වඩා සතුටින් දින්නේ නෑ. එයාලා අපිට දුකින් දින්නේ, දුකින් ඉන්නේ. එයාලා මොකද්ද කියන්නේ? ඛණ්ඩනය කියනවා, පිපාසයි කියනවා, ඈ අඳින්නත් නෑ කියනවා. එතකොට ඒගොල්ලෝ ඇයි මේ මිනිස්සු ඉන්නේ ඇඟවල් වලට එන්නේ? ඈ තෘෂ්ණාවට. ඉතින් අපි ඇඟවල් වලට පිරිතියන්ට ත්‍රිංගන්න පුළුවන් නම් අපි මහා බල සම්පන්නයි නෙවෙයිනේ නේද? අපි හිතන් ඉන්නේ කොහොමද ඒ වුණාට මිනිස්සු තමන් ගැන? ඈ
අපි හරියට හිතන් ඉන්නවනේ. එතකොට මේ මනුස්ස ලෝකෙ හිටපු අය මැරිලා පෙරේත ලෝකෙ ගියා නම් අපිත් දැන් ඔන්න මනුස්ස ලෝකෙ ඇවිල්ලා අපි කොහේ ආයිද? අපිට යන්න ලෝක පේනවා. වතුර එක ලෝකයක්. දැන් මේ මේ වටේට තියෙන්නේ වතුර. එක එක ලෝකයක කාණ්ඩයක් ඉන්නවා. පේනවනේ. ගෙම්බෝ ඉන්නවා. මාළු ඉන්නවා. ඉබි පැටව ඉන්නවා. තවත් සත්තු ඉන්නවා. පේන්නේ නැති. ඉතින් මේ ලෝකෙත් කොටසක් ඉන්නවා. මේ ගස් කොළන් වල තව කොටසක් පදිංචි වෙලා ඉන්නවා. පොළවේ තව කොටසක් පදිංචි වෙලා ඉන්නවා. ඒතර මැරිලා මැරිලා යන අය මේවේ උපදින්න බැරිද? උපදින්න පුළුවන්. එතකොට දැන් අපිටත් වෙයිද ඕවා? ඈ? වෙන්න පුළුවනිද වෙන්න බැරිද? පුළුවනි. ඒ කියන්නේ දැන් අපි මේ ගත කරන ජීවිතයේ පරිවර්තනශීලී එකක්ද? වෙනස් වීමකට භාජනය වෙනවද? වෙනස් වීමකට භාජනය වෙනවා. මොකද්ද වෙනස් වීමකට භාජනය වෙන්නේ? වයසට යෑම. තව මොනවද වෙනස් වීමකට භාජනය වෙන්නේ? නේ වයසට යෑමත් මට නම් එච්චර බරපතල කාරණයක් නෙවෙයි. ලෙඩවීමත් ඉවසන්න පුළුවනි. මැරෙන එකත් ඉවසන්න පුළුවනි. ගෙහිල්ලා නරක තැනක උපන්නොත් තමයි තට්ටු වෙන්නේ. දැන් අපිට මේ භයානක අරමුණ මේ වෙලාවේ නැහැ. මේ ලාවේ අපි පෙරේත ලෝකෙද ඉන්නේ නැහැ. මේ වෙලාවේ අපි ගඟේ මුදියේ ඉන්නේ තිරිසං අපායෙත් නෙමෙයි. ගස් උඩත් නෙමෙයි. මේ වෙලාවේ අපි ඉන්නේ මනුස්ස ලෝකෙක. එතකොට මේ වෙලාවේ ප්‍රේත ලෝකෙත් නෙමෙයි අපි. තිරිසන් ලෝකෙත් නෙමෙයි අපි. එතකොට මේ වෙලාවේ අපි ඉන්නේ මොනෝගී තත්ත්වයකද? මේ වෙලාවේ ඉන්න තත්ත්වේ මම ඒක තාත් තේරුම් කරලා දෙන්නම්. අපිට මේ යන රටාව හොඳ පැත්තට හරව ගන්න පුළුවන් පැත්තකද ඉන්නේ වරදින පැත්තකද ඉන්නේ? හොඳ පැත්තට හරව ගන්න පුළුවන් ආත්මයක් දැන් තියෙන්නේ. මේක හොඳ පැත්තට හරව ගන්න පුළුවන් බවක් තියෙනවා කියලා අපිට ඉස්කෝලේ යන කාලේ කවුරු කිව්වද? නෑ. පෙම්මතා කිව්වද? පෙම්මති ඒ කිව්වෙත් නෑ. ළමයි කිව්වද? නෑ. අල්ලපු ගෙදර කෙනා කිව්වද? නෑ. යාළුවෝ මිත්‍රයෝ කිව්වද? නෑ. බෙහෙත් ගන්න ගියාම දොස්තර මහතුරු කිව්වද? නෑ. කවුද කිව්වේ? නෑ. ධර්මයයි කිව්වේ. කාගේ ධර්මයද ඒක කිව්වේ? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයයි ඒක කිව්වේ. මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපිට ඇහුනේ නැත්තම් හොඳ පැත්තට හැරෙන්න පුළුවන් බවක් අපි දැනගනේද? අපි දන්නේ නැහැ. එහෙනම් අපේ ලෝකේ තියෙන්නේ පුංචි කාලේ ඉඳලා අපි හැදිච්ච දේ, අපි හදාගන්න දේ විතරයි. පොඩි කාලේ අපි කොහේ හරි හැදෙනවා. gedara hari ඥාති gedaraක හරි අපි කොහේ හරි හැදෙනවා. ඊට පස්සේ අපි ඉස්කෝලේ යනවා. ඊට පස්සේ ගිහිල්ලා කොහේ හරි එක්ක පාර යන්නේ කෙනෙක් කියලා වෙයි. එහෙමනේ ගෙවල් වල අපි හැදිලා යන්නේ. එක්ක දැකලා ඇඩ්‍රස් එකක් දෙයි. එහෙමනේ පැටලෙන්නේ නේ. එහෙම නැත්නම් gederimma මොකක් හරි පටලවයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න කසාදයක් කරගන්නවා.
ඊට පස්සේ අපි ඊට පස්සේ මහන්සි ගන්න අපි ගෙදරින් යැපෙන්න නෙමෙයි. ඊට පස්සේ මහන්සි ගන්න කොහොමද? අපි නැගී හිටින්න නේ. ඊට පස්සේ අපේ සීනේ මොකද්ද? ඉඩම් කෑල්ලක් ගන්න එක. තමන්ට කියලා නිදාසි ඉන්න ගේ පොඩ්ඩක් හදාගන්න එක. අපිට පුළුවන් මට්ටමින් පුළුවන් නම් ආසයි වාහනයකුත් ගන්න. ඊටත් වඩා අපි ආස වෙනවා අපි දරු පෙටව ටික හදාගන්න ඉඩක් දුකක් නැතුව. ඉතින් මේවත් එක්ක අපි ඉඳිද්දී අපිට අපේ ජීවිතයේ ඇතුළේ වෙන වෙනසක් ගැන අපිට අවධානය යොමු කරගන්න කාලයක් නැහැ. හරිද වැරදිද? හරි. අපිට එහෙම කාලයක් නැහැ. අපිට එහෙම හිතෙන්නේත් නැහැ. අපිට එහෙම හිතෙන්නේත් නැහැ. ඇයි මේ ළමා ඉන්නේ වැඩ? ගෙවල් දොරවල් වල වැඩ. එක්ක ළමයි ආසනීප වෙනවා. ඒ අයගේ වැඩ. එක්ක මොනවා හරි පස්ස වලට පැටලිනවා. ඒ වැඩ. එක්ක ගෙවල් වල තියෙන අර්බුද. මේවා වෙනවාද නැද්ද? ඒ මැද්දින් යද්දී ටිකක් කල් යද්දී අපිට තීරණ ඇති දෙයක් වෙනවා. මොකද්ද? අපිට වචනෙන් විස්තර කරගන්න බැරි කිසියම් අඩුවක් අපිට දැනෙන්න ගන්නවා. ඒක වචනෙන් තෝරන්න බෑ මොකද්ද අඩු කියලා. අපි කිම අපිට හොඳ ස්වාමියෙකුත් තියෙනවා. එක්ක හොඳ බිරිඳකුත් තියෙනවා. ලස්සන දරුපැටවුත් තියෙනවා. අපි මොනවා හරි කියලා රස්සාවක් කරන් ඉන්නවා. නමුත් වචනෙන් කියන්න බැරි යම් කිසි දෙයක් දැනෙන්න ගන්නවා. අන්න එහෙම දැනෙන්න ගන්න එක්කෙනා හොයන්න ගන්නවා ජීවිතේ ගියක් දොරක් හදාගෙන මෙහෙම ඉන්න එක විතරක් නෙවෙයි. මීටත් එහා තවත් මොනවා හරි තියෙනවාද කියලා හොයන්න ගන්නවා. අන්නේ සිතුවිල්ල ආවොත් වාසනාව. ඒක ආවොත් වාසනාව. ඒ හේතුව එයා ඉන්න තැන සෑහීමකටපත් වෙලා නැහැ. ඊටත් වඩා යමක් හොයනවා. ඒ වාසනාව මල්පල ගැන්වෙන්නේ හරි දේ හම්බ වුණොත් විතරයි. නැත්තම් ඊට පස්සේ යාට වැරදි දෙයක් හම්බ වුණොත්. මට මතකයි පසුගිය දවස්වල මට ජර්මනියට යන්න සිද්ධ වුණා. එතකොට මට දැනගන්න ලැබුණා එහි අලුත් ආගමක් තියෙනවා. මිනිස්සු අලුත් නේ, හරි පරණ ඒවා. ඒ තමයි ගෝව්‍රත. ගෝව්‍රත කියන්නේ ගවයෙක් වගේ ඉන්න පුරුදු වීම. ඒක ඉන්දියාවේ තිබුණා, බුද්ධ කාලේ තිබුණා. ගෝව්‍රත කියන්නේ ගවයෙක් වගේ ඉන්න පුරුදු වීම. කුක්කුර ව්‍රත, සුනකෙක් වගේ ඉන්න පුරුදු වීම. අජ ව්‍රත, එළුවෙක් වගේ ඉන්න පුරුදු වීම. ඒවා උගන්වපු අය කිව්වා මේක තමයි ජීවිතයේ තියෙන ස්වභාවික දේ. ඔබ ස්වභාවිකව යන අනිත්‍ය කෘතිමයි. එතකොට ඔබට මේක නිදහස් වෙන්න පුළුවන්. ඒකට ජර්මනියේ එක සංවිධානයක් තියෙනවා. එහි ඉතින් මොකක් හරි ආගමක එකක් තිබුත් ඒකට කියන්නේ පොදු විය අපි චර්ච් කියලානේ කියන්නේ පල්ලියට. ඒගොල්ලන්ගේ එකටත් චර්ච් එක කියන්නේ. ඒ පිටිපස්සේ පිට්ටනියක් තියෙනවා. ඒකේ උගන්වන්නේ මොකද්ද? ස්වභාවික වයන්. අර හිතේ අඩුව තේරිලා මට මීට වඩා යමක් හොයන්න ඕනේ කියන අදහස ආපු එක්කෙනාට කවුරු හරි කිව්වොත්, එක්කන් කිව්වොත් අතෙන්ට යමන් කියලා. ඒතර ඒගොල්ල ලස්සනට පෙන්නලා දුන්නොත් මේක ස්වභාවික ජීවිතයක් අපිට තියෙන ඕක කෘතිමයි. ස්වභාවික දිටපන් කියලා එයාට හරකෙ පෙන්නනවා බලන්න හරක. අර හරක අර වතුර බොනවා, අර තනකොළ කනවා, ගාත් හතරේ යන අර බලන්න. මෙන්න මේක තමයි ජීවිතය කියලා පෙන්නවා. ඊට පස්සේ මුළු පවුලක් ඒ පල්ලියෙන් ඒක ඉගෙනගෙන ඒ පල්ලි පිටිපස්සේ තියෙන තනකොළ පිටණි හතර ගාතෙන් තනකොළ කනවා. hina wenne epa අඬන්නෝනි. ඇයි hina wenne මිනිසුන්ට? අඬන්න ඕනේ දෙයක් නෙමෙයිද?
ඇත්ත හොයාගෙන යන කෙනෙකුට හම්බ වෙච්ච දෙයි. ඒ අඩුවත් එක්ක අපිත් උපන්න නම් ඔතන. අපිත් උපන්න නම් ජර්මනියේ. අපිටත් මොකක් හරි අඩුවක් තේරුණා නම් මොකද්ද මේ ජීවිතයේ තේරුම? දැන් ඒ රටවල හැමදාම නයිට් ක්ලබ්. එක්ක ජිම් එක. මොන හරි කාලා බිලා ඉනවා. හැමදාම කරනකට මේක මිනිසුන්ට එපා වෙන්නේ නැද්ද? මීට වඩා වෙනත් දෙයක් නැද්ද කියලා හොයන විට එක්කන් ගියා එතනට. කොටසක් කියනවා ආ you are very lucky මෙතනට ආවා කියලා. ඊට පස්සේ මම එතනට යනවා. පුරුදු කරනවා. පොඩි ළමයාත් තනකොළ කද්දි බඩේ අමාරු හැදුණා පොඩි කාට. ඉස්විදාලේ එක්කන් ගියා. පොඩි ළමයා මැරුණා. දෙමාපියෝ ගෙන් ඉන්ටර්විව් කළා. මේ ගැන මොකද කියන්න කියලා. අපිට හරි සතුටුයි කිව්වා. ඇයි කියලා ඒවා. අපේ පොන්චි පුතා විමුක්තියක් හොයන්න උත්සාහ කළා මැරුණා කිව්වා. විමුක්තිය හරියට දැක්කේ මොකද්ද? හතර ගාතෙන් තනකොළ කෑම. අපි මේ ආත්මේ බේරුණාට ලබන ආත්මේ අහුවෙන්න බැරිද? ආන්න ඒකයි. හතර ගාතෙන් තනකොළ කණ එකද හොඳ? දෙවියන්ගේ නාමයෙන් කියලා අනුන්ට වෙඩි තියලා මරා ගන්න එකද හොඳ? අර යුරෝපේ දෙකෙන් හොඳ මොකද්ද? ආ දෙකෙන් හොඳ මොකද්ද? දෙකම නරකයි. ඒකේ දෙකක් දෙකෙන් එකක්වත් දෙකම මිත්‍යා දෘෂ්ටිය. අපි පුංචි සන්දියේ අපි ගත්තොත් දැන් අපේ වයසේ දැන් අවුරුදු 50 60 පැනපු අයට නම් තේරෙනවා පුංචි සන්දිය කිව්වම වෙනස් ලෝකයක්. දැන් මේ තරුණ ළමයිට නම් දන්නේ නැහැ. අපි පුංචි සන්දිය අපි කජු ගස් නැග්ගා. පේර ගස් නැග්ගා. වෙරළු ගස් නැග්ගා. ශ්‍රී ලංකල කුඹුරු වල සරුංගල් ඇරියා. නමුත් දැන් ළමයින්ට මොකුත් නැහැ. අපි ජීවිතේ දුරක් දන්නේ නැහැ. ගැඹුරක් දන්නේ නැහැ. ආර්ථියක් දන්නේ අපි දන්නේ බඩගිනු නාම ගෙදර දුවගෙන නෝ අම්මේ බඩගිනී කියාගෙන අම්මා කෑ ගන්න හිටපල් ළමයි පොඩ්ඩක් මේ කන්න ගුවෙලා දෙන්නකම් කියලා. එහෙම ලෝකයක් ඕගොල්ලන්ට තිබ්බද නැද්ද? ඊට පස්සේ තමන්ගේ ළමයි බඩගිනී කියලා හොයාගෙන එනකොට ඒ ළමයින්ටත් අපි ඒකම කියනවා ළමයි පොඩ්ඩක් හිටපන් ගුවෙලා දෙන්න. එහෙම අපි ජීවත් වුණා මිස අපි කවදාවත් ගෙදර කෑම කද්දි හෝ මේ ජීවිතයේ ඇත්තක් තියෙනවද කියලා කතා කළාද? නෑ. මේ වෙද්දි තවත් නැටි වෙලා ඉස්සර නම් ගෙවල් වල තාත්තට කෑමක් බෙදලා තියලා අපි ඔක්කොම එකට කෑම කනවානේ. දැන් ඒකත් නෑ. දැන් තීර හැටි බෙදාගත්තා, පුටුවේ වාඩි වුණා, ටීවී එක දාගත්තා. දන්නේම නෑ ටීවී එක බලන් ඉන්නකොට කැවිලා ඉවරයි. එහෙමනේ දැන් තියෙන්නේ. හිතන්න පුළුවන් හැකියාව නැත්තර නැති වෙගෙන යන ලෝකේ අපිට මේ යන්තම් මේ ධර්මයේ කතා කරන පරිසරයක අපි මේ ජීවත් වෙනවා. එතකොට මේ අඩුව කියන එක ජීවිතේ හිටිනවා නෝන තියෙන කෙනාට. ඊට පස්සෙ ඒ අඩුව පුරව ගන්න සත්‍ය කතා කිරීම හොයාගෙන යනවා. සත්‍ය කියන එක බාහිරින් අපිට තෝරලා නොදුන්නොත් සත්‍ය නාමෙන් එක එක දේවල් වල අපි පැටලෙනවා. මං කිව්වේ අර ජර්මනියේ විස්තරේ සත්‍ය නාමෙන් පැටලුනේ. දැන් ගත්තොත් ඉරාකේ සිරියා යුද්ධේ සත්‍ය නාමෙන් පැටලිලා තියෙන්නේ. මේ ලෝකෙ ගොඩාක් අර්බුද ඇත්ත හෙවීමේ නාමෙන් තියෙනවා. ඒතර නමුත් බුද්ධ දේශනාවේ තියෙනවා ඒකං හි සත්‍යං එකක්මයි සත්‍ය න ဒුතිය මක්ති දෙකක් නැත්තේය දෙවන්නක් නැත්තේ ඒකං හි සත්‍යං බුද්ධ වචනේ සත්‍ය එකයි තියෙන්නේ
न द्वितीय मत थी, दिखा नहीं है। ये सत्य බුදුරජාණන් වහන්සේ අපිට විස්තර නොකරනද අපිට සත්‍ය දැනගන්න පිළිවෙලක් නැහැ. මේ පුංචි රටේ අපි උපන්න නිසා වාසනාවට මේ රටේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන නිසා, ඒ ධර්මයේ කතා කරන්නත් තින්න නිසා අපිට සත්‍ය ඇහෙනවා. නැත්තම් මේ සත්‍ය ඇහෙන්නේ. සත්‍ය ඇහෙන්නේ නැති වුණාම එයා දන්නේ සත්‍ය නාමෙන් කතා කරන දේවල් ටික. දැන් ඔබ ඉන්දියාවේ උපන්නොත් ඔබට සත්‍ය ඇහෙන්නේ නැහැ. ඉන්දියාවේ ඒ එකම සත්‍යය කියන්න කෙනෙක් නැහැ. ඉන්දියාවේ කියන්නේ තමන්ව සුද්ධ කළ දෙන, තමන්ව පිරිසිදු කළ දෙන දේ බාහිර දෙයක්. තමන්ව පිරිසිදු කරන්නේ ඉන්දියාවේ ජලය. ඒ ජලයේ ගලාගෙන යන ගංගාවල නම් තියෙනවා. ගංගා, යමුනා, සරභු, අචිරවති, මහි. මේ තමයි පංචමහා ගංගා. එතකොට මිනිස්සු සත්‍යයට ආස කරන අය කියවන්නේ ඔය පහ. ගංගා පහක නම් ටික කියවනවා. කියවලා ඒගොල්ලන්ගේ එකම සීනි තමයි කවද හරි මැරෙන්න ඉස්සෙල්ලා එක වතාවක් හෝ මොකද්ද ඒ ගඟකින් නාන්න. නාපක මං හිතනවා දැන් හරි මං ගිවුම් සිට ගියා. සත්‍ය ඇහෙන්නේ නැති ලෝකේ සත්‍ය නාමෙන් මොනතරම් බොරු කියනවාද, මොනතරම් මිත්‍යා කතා කරනවාද, මොනතරම් නිෂ්ඵල දේවල් කතා කරනවාද? සත්‍ය නාමෙන් සත්‍ය නැති තැන. සත්‍ය නොදන්නා මිනිස්සු ඒ නිෂ්ඵල ලාමක දේවල් පස්සේ කොච්චර ආසාවෙන් යනවාද? අපි මේ ආත්මේ බේරුණා නම් බේරුනේ සත්‍ය උස්හඬින් කියපු නිසා. සත්‍ය කියන්න කෙනෙක් හිටියේ නැත්තම්, සත්‍ය දන්නේ නැත්තම්, සත්‍ය මේකයි සත්‍ය මේකයි කියලා ඕන බොරුවක් මේ මිනිස්යන්ට කියන්න බැරිද? පුළුවන්. තමන්ට වාසි වෙන ඕන දෙයක් කියන්න බැරිද? මේක සත්‍ය, මේක සත්‍ය, මේක සත්‍ය කියකි පුළුවන්. ඒ අතින් අපේ වාසනාව කියලා කියන්නේ මේ පුංචි රටේ අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ජීවමාන වූ මේ පුංචි රටේ ඒ ධර්මයට නෑකම් කියන මිනිස්සු අතර ඉපදීම. මේකෙන් ප්‍රයෝජනෙ මේ ආත්මෙත් ගන්න බැරුව යනවා. ඔබ මේ අර්ථය අල්ලගත්තේ නැත්තම් මේ ආත්මෙත් බැරි වෙලා මේක ගන්න ඔබ ගිහින් වතුරක උපන්නොත් ආයි ධර්මයේ කවද හම්බ වේද කියලා, ඒ සත්‍ය කවද ඇහෙයිද කියලා අපි දන්නේ නැහැ. බැරි වෙලා ඔබ ගිහින් සත්තු අතර උපන්නොත් ඒ සතාට ඒ සත්තුන්ගේ ලෝකේ කවදාවත් ඒ සත්‍ය ඇහෙන්නේ නැහැ. ඒගොල්ලන්ට වෙනම දේවල් කතා කරන්න තියෙන්නේ. ප්‍රේත ලෝකේ උපන්නොත් ඒ පෙරේතයින්ට ඒ සත්‍ය කවදාවත් ඇහෙන්නේ නැහැ. ඇයි? හේතුව බඩගින්නේ ඉන්න මිනිසෙක කණ්ඩ හොයනවා මිසක් සත්‍යයක් හොයන්නේ නැහැ. ඔබ නිරේ උපන්නොත් ගින්දරින් පිච්චෙන මිනිසෙක් රස්ති නැති තැනක් හොයනවා මිසක් සත්‍යයක් හොයන්නේ නැහැ. සත්‍යයක් කතා කරන අවස්ථාවේ මේ ලෝකේ සත්‍ය ගැන සාකච්ඡා කරන අවස්ථාවේ
කෙනෙකුගේ කල්පනාව එහෙම නැත්නම් එයාගේ සිටිවිලි සත්‍ය දකින්න යමු වෙන්නේ නැත්නම් එදාටත් එයාගේ කන් දෙක වැහිලා නම් එදාටත් එයාගේ ඇස් දෙක වැහිලා නම් එයාටත් එදාටත් එයාගේ හිත වැහිලා නම් එයාගේ හිත සත්‍යයට විරුද්ධ වෙන්නේ නැත්නම් එදාටත් එයාගේ හිත ආයි පේන තික්මානික සත්‍යයට විරුද්ධ වෙන දවසක් නැහැ. ඒ නිසා සත්‍ය තේරුම් ගැනීම සාදුකාරයකින් ඉවර වෙන එකක් නෙමෙයි. සත්‍ය තේරුම් ගැනීමල්ල එහෙම එකක් නෙමෙයි. සත්‍ය තේරුම් ගන්න හැම පිනකින්ම උදව්ව ලැබෙනවා. දැන් අපි ගත්තොත් දැන් අපි ජීවත් වෙන්නේ මනුස්ස ලෝකේ. මේ මනුස්ස ලෝකේ මිනිස්සු අතර තමන් තනියම සත්‍ය හොයාගෙන තමන් අවබෝධ කරලා අන් අයට කියලා දුන්නා උස් හඬින්. කවුද? අපගේ ශාස්ත්‍රුන් වහන්සේ, අපගේ භාග්‍යවතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ සත්‍ය කියා දුන්නේ. ඒ කාලේ හිටිය මිනිස්සුන්ට ඒක ඇහුණා. ඇහුණා මේ මිනිස්සු තමන්ගේ හදවත විවෘත කළා ඒ සත්‍යයට. ඒ සත්‍ය තමන්ගේ සිතේ ස්පර්ශ වුණා නම් ස්පර්ශ කරන්නේ ප්‍රඥාවෙන්. තමන්ට ස්පර්ශ වුණා නම් ඒ සත්‍ය ඉදනට තමන්ගේ දුක් කඳවුණා අඩු වෙන්න පටන් ගන්නවා. එතකන් අඩු වෙන්නේ. කිසිම ප්‍රාර්ථනාවකින් ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. අපි ප්‍රාර්ථනාවල් කියලා කියන්නේ ඉවර වෙන්නේ නැවෙයි. ඉවර නැහැ. අපි ප්‍රාර්ථනාවල් ලෙන්ඩින්ඩ ලාමක වෙනවා. ඒ ලාමක වෙන වේගი වැඩි. මගිලකට පුතෙක් ආවා. පෑනක් අරගෙන. පහේ ශිෂ්‍යත් ඉලින් පුතෙක්. මට කියනවා අනේ හාමුදුරුවනේ මට මේ පෑන මතුරලා දෙන්න. මොකේද? ශිෂ්‍යත් ඉලියන්න මම කල්පනා කළා. අපිත් ඉස්කෝලේ ගියපු ළමයි. අපි ඉගෙන ගන්න කාලේ මෙච්චර හිතින් වැටිච්ච ළමයි මම දැකලා නැහැ. පහේ ශිෂ්‍යත්වයේ ලියපු වයසක අය ඉන්නවා නම් අත උසන්න. ඔය ඉන්නේ පහේ. ඔය අම්මලා කියන්න පුංචි කාලේ අපි ශිෂ්‍යත්වයේ ලංගුණකට පුදු පූජාල් පස්සේ දිව්වද? අපිට තිබිච්ච ආත්ම ශක්තිය දැන් ළමයිට තිබේද? නැහැ. පින්නේ දැස්පමා අපිට ආත්ම ශක්තිය කඩාගෙන වැටෙන හැටි. මම මේ පුතාට කිව්වා පුතේ ඔයාව කාය කරන්න එපා. අය කාටවත් කියන්නත් එපා. පෑන අරන් ගිහලා මගේ අතටම දුන්නා. ඔයා හිතට ධෛර්යය අරගෙන ඔයා ඉගෙන ගත්තු දේ බය නැතුව ලියන්න කිව්වා. එතකොට බලන්න දෙමව්පියන්ගෙන් නෑ ආත්ම ශක්තියක් ළමයාට ලැබෙන්නේ. දැන් දෙමාපිය කොච්චර ආධ්‍යාත්මිකව වැටිච්ච අයද? පහේ ළමයාගේ මනස වැටිලා ඉවරයි. ශිෂ්‍යත් ලියන්න ඉස්සර වෙලා අපෙන් ඉල්ලනවා පෑම්බටේ මතුරලා. මේ ළමයා ලොකු වෙනකොට කොච්චර මේ කොඳු කැඩිච්ච කෝල්ලෙක් නින්නේ. පහේ ශිෂ්‍යත් මෙහෙම වැටුණා නම් ළමයි අපිටත් හරි ලේසි පූජාවක් ලෑස්ති කරලා ওই පොඩි උන්ට කල්ලගෙන නටවන්න. දෙමාපියෝ නටන්න ලෑස්ති නා. ආත්ම ශක්තිය ඇති කරලා දෙන්න කෙනෙක් නැහෙනේ. එතකොට බලන්න ජාතියක් වැටෙන දේවල් ඔක්කොම බිහිවිලානේ. ජාතියක් නැගී සිටින්න ඕනේ තමන්ගේම බලෙන්. තමන්ගේම හැකියාවෙන්. තමන්ගේම පිණින්.
එතකොට ඒ ජාතියේ නැගහිටින්න පුළුවන්. එතකොට මම මේ කියන්නේ මේ මනුස්සයන්ට වෙනදී. ඊට පස්සේ ඒ ළමයි ලොකු වෙද්දී සත්‍ය ගවේෂණයට හිතක් පහළ වෙයිද? නෑ නේ. ඇයි හේතුව? පොඩි කාලේ ඉඳලා පරාජයට බයයි. දුකට බයයි. කොහොමද දිනන්නේ? ඇයි ඕනම උපක්‍රමයක් කරනවා ජය ගැනීම පිණිස? මං හිතන්නේ මෙහෙම එකක් මිනිස්සුන්ට තියෙන්න ඕන කියලා. එතකොට ටිකෙන් ටික මිනිස්සු කල්පනා කරන්නේ ආධ්‍යාත්මික පැත්ත නැති කරගෙන වැඩ කරන්නයි. ආධ්‍යාත්මික පැත්තේ යම් කිසි දෙයක් තමන්ට හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට ඒකේ මම දකින ලොකුම හැකියාව තමයි අපිට තියෙන ආධ්‍යාත්මික කියලා කියන්නේ හිතින් ලොකුම හැකියාව තමයි ඇත්ත දකින්න තියෙන හැකියාව. ඇත්ත හරි විදිහට පෙවුනොත් අපි අකමැති වෙන තැන් තියෙනවා. එකක් තමයි මේ තිරිසන් ලෝකෙ උපදින්න අකමැති වෙනවා. ඇත්ත හරි විදිහට පෙවුනොත්. ඇත්ත හරි විදිහට පෙවුනේ නැත්තම් ඒගොල්ල කැමති කුරුල්ල වෙලා ගෙවල් වලට එන්න. සමනල්ලු වෙලා ඉන්න. සමහරු වෛර වුණාම කියනවා මම මැරිලා නායක වෙලා එනවා. එහෙම කියන එක අහලා නැද්ද? කැමැත්තෙන් තිරිසන් අපායට යනවා. සමහරු කියනවා මම යක්ෙක් වෙලා එනවා. එහෙම කියන අය නැද්ද? සමහරු කියනවා මං ආත්මෙන් ආත්මේ එනවා. කටින් කියන්න ඕනේ නැහැ. මේක කටේ ප්‍රශ්නයක් නෙමෙයි. හිතෙන් හදාගන්න කොක්ක ගහනවා. එතකොට මෙහෙම ලෝකෙක සත්‍ය පෙවුනා නම් යමෙකුට තේරුම් ගියා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එයා කැමති වෙන්නේ වතුරේ උපදින්න. පොළොව ආසේ ඉන්නවා සත්තු. හිටව ගමන් පොළොව කොටද්දි හම්බ වෙනවා ගැඩවිල්ලු. කරවලේම ඉපදිලා පොළොව ආසේ ඉරක් හඳක් නොදක කරවලේම මැරෙනවා. එම සත්තු නේද? පොළොවට මාස කළේ එහි පුදිනා ඉන්නවා. සමහර සත්තු වැසිකිලි වලේම ඉපදිලා වැසිකිලි වලේම නාකි වෙලා වැසිකිලි වලේම මැරෙනවා. එහෙම සත්තු ඉන්නවා. ඇත්ත තේරුණු එක්කෙනා ඒ ලෝකවලට යන්න කැමති නැහැ. ඒ හැම ලෝකයක්ම හැදෙන්නේ අපිට උනවට නෙමෙයි. අපි කරපු දේවල් වලට උනවටයි. එහෙම නැත්නම් අපි ආස කරපු රටාවටයි. ඒව හැදෙන්නේ. අපේ හිතේ ඇතිවන ආසාවල් අපිට විස්තර කරන්න පුළුවන්ද? බැ. අපේ හිතේ තියෙන ආසාවල් වලට සීමාවක් තියනවද? නෑ. අපේ හිතේ ආසාවල් හටගන්න විදිහේ ශිෂ්ට බවක් තියනවද? නෑ. මෙබඳු රටාවක හිත වැඩ කරනවා නම් ඒ හැමතැනම අනතුරු නැද්ද? ඒ හැමතැනම අනතුරු තියෙනවා. ඒ නිසා මේක හැරිලා යන තැන හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක භික්ෂුවක් බලන්න මේ සසර පුරුදු යන විදිය පිණ්ඩපාතය යද්දී එක කාන්තාවක් දාන දෙන්න පුරුදු වුණා. මේ කාන්තාව වයසට පලච්ච මෙනවියක්. ඒ කිවි ගෙදරට නාකි වෙච්ච කෙනෙක්. මේ කාන්තාව ගැන මේ උන්නාසයට හිත ගියා. ඔන්න මැදයි කොලි වැඩි. දැන් කල්පනාව මොකද්ද? සිවුරු අරින්ද බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අවවාද කළා හරි ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් ගියා. එක්කන් ගිහලා මෙන්න මෙහෙම ඇයි මේ අකමැත්තෙන් එක්කන් එන්නේ කියලා මෙන්න මෙහෙම පටලෙවිල්ලක් හදාගෙන අර වයසට පලච්ච විගඩම
පැටලිලා කිව්වා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අහනවාද කලින් ආත්මෙත් තට්ටු වුණා ඔය ගෑනු එක්කෙනා නිසාම මේ ආත්මෙත් තට්ටු කරගන්න හදන්න කියලා ඇහුවා. කලින් ආත්මේ ඔය කාන්තාව නිසා මස් වෙලා මේසෙට ගියා කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලාට හරි කුතුහලයක් හටගත්තා. දැන් මේ ඉන්න ගෑනු එක්කෙනා නිසාම මස් වෙලා මේසෙට ගියේ කොහොමද වෙන ආත්මික කියලා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඉල්ලා හිටියා අනේ භාග්‍යවතුන් වහන්සේ මේ විපැත්තිය විස්තර කරන්න කිව්වා. එතකොට කොයි ඒ කාලේ මහබෝසතාණන් වහන්සේ ගවයෙක් වෙලා උපන්න ගෙදරක ඒ ගවදෙන ඒ කියන්නේ බෝසත් ගවයාගේ අම්මා තවත් පැටි බිහි කළා. එතකොට ගව පැටව් දෙන්නයි මහ පැටියට නම තිබ්බා මහා ලෝහිත කියලා. ලෝහිත කිව්ව රතුපාට ගවයෙක්. පොඩි පැටියත් රතුපාටයි. ඒ නිසා එයාට නම තිබ්බා චුල්ල ලෝහිත කියලා. මේ ගෙදර අය මේ ගව පැටවුන්ට හරි ආදරේ. ආදරින් තනකොළ කපල කන්න බොන්න දෙනවා. ඔය ගෙදර කෙල්ලක් ඉන්නවා. ඒ කෙල්ල ගවයන්ට සලකන්නේ නැහැ. ඒ ගෙදර තව ඌරෙක් හදනවා. ඌරට හොඳට කන්න දෙනවා. එතකොට ඌරට කන්න දීලා ඌරට ඉඳුල් බත් එක අරගෙන යනකට අර කෙල්ල ඒ ඉඳුල් බත් එක පස්සේ යනවා. කවුද? මේ ඌරා. එතකොට අර පොඩි ගවයා බෝසත් ගවයාගෙන් අහනවා එ අයියන්ඩි අපිට නැහැ නේ මෙහෙම සලකන්නේ. අපිට තනකොළ කපල දිනව විතරයි. අර බලන්න අර ඌරට තියෙන සැලකිල්ල අර කෙල්ල. එතකොට කියනවා මලන්ඩ ඌකට ආස කරන්න එපා. තව ටික දොහකින් ඔය කෙල්ල දීග දෙනවා. මේ දවස්වල මගුල් තුලා කතාව. ඒ කැන්දන් එන ගෙදරින් ආපු දවසට ඔය ඌර තමයි මැරිලා මේසට යන්න කිව්වා. එතකන් තමයි ඔය සැලකිලි. ඌර දන්නේ ඌර අර කෙල්ලගේ පස්සෙන් ගියා. ඊට පස්සේ මගුතුලා කතා කරගෙන ඔක්කොම ස්ථිර වුණා. ඒ ගෙදරින් ආව ඥාතින් ආව. එදා මහ ලෝහිත ගවයා කියනවා අර පොඩි ගව පැටියට අද බලාපන්කෝ ඌරට වෙන්නදී. ඌරා මැරුවා මේසෙට ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එදා ඒ ඌර වෙලා හිටියේ මේ භික්ෂුව. එදා ඌර මසට ගෙඩියන්න පෝෂණය කළේ ඔය ගෑණි. බලන්නකො මේ සංසාරේ පටලවිලි වෙන හැටි. මෙහෙම පටලවිලා නම් යන්නේ එදා ඒ පටලවිල්ල විසඳන්න භාග්‍යවතුන් වහන්සේ හිටියා. අද පටලැවුනොත් සුනේසුන්. එතකොට මෙබඳු සසරක අපිට තියෙන එකම විසඳුම තමයි මේ ඇත්ත තත්ත්වයේ තේරුම් ගන්න එක. එහෙනම් අපි හැම බන්ධනයකම පිටිපස්සේ පෙර සංසාරයේ ගැටයක් ඇති. හැම දුකක් පිටිපස්සේමත් ඒ ගැටි ඇති. සසර ගැටි. ඒතර මේක ලෙහෙන්න නම් තමන්ට තමන්ව තේරෙන්න ඕනේ තමන් ගැට ගැහිච්ච චරිතයක් කියලා. තමන්ට තමන්ව තේරෙන්නේ නැත්නම් තමන් කොහොමද තමන්ව නිදහස් කරගන්නේ? කුරුළු පැටියෙක් දන්නේ නැත්නම් ඒ පැටියාගේ කකුලේ හීන් කේන්දකින් ගැට ගහලා තියෙනවා කියලා. ඒ කුරුළු පැටියට ඒ කේන්ද මහ විශාල එකක් නෙමෙයිද? විශාල එකක්. ඒ වගේ අපිට තියෙන අරුබුදින් අපි ගැට ගහලා නම් ඉන්නේ ඒ අරුබුද අපිට විශාල එකක් නෙමෙයිද? විශාල එකක්. ඉතින් මෙහෙම ගැට ගහගෙන යන සසරේ
අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි විසඳුම් ලැබෙන්නේ. වෙන කොහේවත් ස්ථිර විසඳුම් නැහැ. ස්ථිර විසඳුම් නැහැ. අනික මේකේ තියෙන අනතුර අපි අපේ හිතෙන් සැලසුම් කරන්නේ මේ ජීවිතයේ එන එන විදියට. ඒ සැලසුම් කරද්දී අපි දන්නේ නැහැ ඒ සැලැස්මට අපි අහු වෙනවා කියලා. අපිට අහු නොවි ඉන්න නම් ඒ සැලැස්මට අපේ කල්පනාව ගොඩාක් පළල් වෙන්න ඕනේ. ඔබට මම මේකට පුංචි උදාහරණයක් කියන්නම්. බුද්ධ කාලේ එක භික්ෂුවක් වස් වැසුවා. වස් අවසානයේ චාරිකාවේ වඩින්න පිටත් වෙද්දී වස්ත්‍රයක් පූජා කළා. ඒක අරගෙන සවැත් නුවරට වැඩියා. කෙලිම ගෙදර ගියා. අක්කා හිටියේ, මාමා තාත්තා මැරිලා. අක්කට දුන්න අක්කේ, මට සිවුරකට මේක මේ වස්ත්‍රේ ඕන වෙයි. මේක අරන් තියන්න කියලා. අක්කා වස්ත්‍රේ හොඳයි හාමුදුරනේ කියලා ගත්තා. අරගෙන කල්පනා කළා, හප්පේ මේ වස්ත්‍රය කොහොමද සිවුරම් මහන්නේ, මේක හරි ගොරෝසුරි දන්නවෑ කියලා. අක්කා මොකද කළේ, අර නූල් ටික ඔක්කොම වස්ත්‍රේ ගලවලා ආයෙමත් හීනි නූල් හදලා තුනි රිද්දක් විව්වා. එතකොට වස්ත්‍රේ ලොකු වුණා. දැන් ස්වාමීන් වහන්සේ මල්ලි, ආයෙ මල්ලි ස්වාමීන් වහන්සේ ගෙදර වැඩලා කිව්වා, අක්කේ මට දැන් සිවුරක් අවශ්‍යතාවය තියෙනවා, මට අර වස්ත්‍රය දෙන්න කියලා. ඉතින් අක ගෙනත් දුන්නා මෙන්න. නෑ නෑ මේක නෙමෙයි, මං දීපු එක දෙන්න කිව්වා. නෑ හාමුදුරනි, ඕක තමයි දුන්නේ, මම මේ විදියට ආයි සියුම් කරලා ගත්තා කිව්වා. ආ හොඳයි කියලා සතුට වෙලා සිවුරු රෙදි කපලා ඊට පස්සේ විහාරෙදි පොඩි නමල ඇවිල්ලා දැන් සිවුරු මහනවා. ඉතින් කාලේ මැෂින් නෑනේ, ඉදිකට නූල් අරන් අතින් මහන්න ඕනේ. අක්කට දැන් හරි සතුටුයි. අක්ක තමයි හීල දාවල දානමාන හදාගෙන යන්නේ. දැන් ඔන්න සිවුර මහලා සිවුර පඬු පෙව්වා. ඊට පස්සේ එදා දැන් පඬු පෙවලා අවිදාන වේලලා මේ වගේ වෙලාවක ඔන්න සිවුර නැව්වා. නවලා තියලා ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කළා, හරි ශෝක් සිවුර, මම මේක අද පෙරවන්නේ නැහැ, මම මේක හෙට පුරවනවා කියලා හොඳට සිවුර නවල වැලේ දැම්මා. දාලා නින්දට ගියා. රෑ හැදුනා හාට් ඇටැක්. අපවත් වුණා. උදේ බලද්දි අපවත් වෙලා. ඔන්න අක්කට ආරංචි වුණා ස්වාමීන් වහන්සේ අපවත් වුණා. අක්ක කෑ ගහගෙන ඇවිල්ලා හඬලා දොඩලා වැළපිලා, ඇයි දැන් මේ සිවුර මැවි ඔක්කොම කරේ. ඊට පස්සේ සංඝයාත් ආවා. සංඝයාට දැන් සංවේගයි වෙච්ච කාරණේට. සංඝයා කෝදින් හරි වැඩේ නෝනේ, දැන් මේ ස්වාමීන් වහන්සේත් මහන්සිලා සිවුර මෙව්වා, මේක පුරවන්න බැරි වුණා, උන්වහන්සේට පින් පිණිස මේ සිවුර අපි සංඝයාට පූජා කරමු. සිවුර ගත්තා. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කියවනවා, මේ සිවුර ගන්නේපා එතනම තියන්න දවස් 7ක්. ආයමත් සිවුරු වැලේ තිබ්බා. හත් දොහ ගෙවිලා ගියා. සංඝයා ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා, භාග්‍යතුන් වහන්සේ හත් දොහක් යනකම් මේ සිවුර ගන්න එපා කිව්වේ ඇයි? එතන කිව්වා, මහණෙනි, අර භික්ෂුව සිවුර පොරවන්න හිතාගෙන සතුටින් නින්දට ගිහී. එයාගේ හිත වැඩ කළේ සිවුරට. සිවුරේ කාවික් වෙලා උපන්නා. සිවුර ගන්නකොට ඒ සිවුර ඇතුලේ මෙයා කෑග ගහ දුවනවා, මාසන්තකදී පැහැර ගන්නවා, මාසන්තකදී පැහැර ගන්නවෝ කියලා මට මේක ඇහුණා. මෙයාගේ හිත අපහැදෙන්න ගියේ සංඝයා ගැන. ඒ සංඝ පිරිසට රහතන් වහන්සේලා ඉන්නවා. බැරි වෙලාවත් සිවුර ගත්තා නම් සිවුරේ එහාට මෙහාට අකුලද්දි දිගාරිද්දී ওই සතා මැරෙනවා. මැරුණා නම්
සංඥාකරේ අපහැදුණු සිටි මැරිලා නිරේට යන්න තිබ්බා. ඒක වළක්වන්නයි මේක මෙම තියන්න කිව්වේ. ඒ දවස් හතක් යුරුණාව ආවිෂේ යුරුණා යා මැරුණා. දැන් තුසිතේ ඉන්නවා කිව්වා. ඉපදිලා. බුද්ධ කාලේ මහානදම් පුරපු භික්ෂුව සිවුර නිසා ඉබඳු ආකාර ගැටීකට අහු වුණා නම් මෙකල සාමාන්‍ය මිනිසයා ගැන කවර කතාද? බැරි වෙලාවත් එහෙම එකට පැටලුනොත් මේ ආත්මික අපි කවුරු හරි අද විස්තර කරන්න දන්න දකින කෙනෙක් නැහැ. එන්න එන්න අපිට මේ අලාභයක් මිසක් ලාභයක් නැහැ. මේ බඳ ලෝකික මේ සත්‍ය අපි තේරුම් ගන්න ඕනේ. හිතේ තියෙන පැහැදීම බුදුරජාණන් වහන්සේ ගැන අර භික්ෂුවට තිබ්බා. ධර්මීකරිත් පැහැදීම තිබ්බා. සංඝයාකරිත් පැහැදීම තිබ්බා. නමුත් ඒක වෙනස් වෙච්ච තාලේ බලන්න. අර සිවුර ආපගම මගේ 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 කියලා පැටලිලා කියපුව හැටි. මේ නිසා අපි හිතනවාට වඩා සසරට හැදිච්ච හිතේ ස්වභාවය අනතුරුදායකයි. ඒ ස්වභාවය වහා වෙනස් වෙනවා. මේ ශාන්තව ඉන්නවා ඊළඟ මොහොතේ දුෂ්ට වෙනවා. මේ හොඳින් ඉන්නවා මේ නරක් වෙනවා. එතකොට බලන්න අර අච්චර බුදුරජාණන් වහන්සේ ජීවමාන භාග්‍යවතුන් වහන්සේ දැක දැක රහතන් වහන්සේලා ඇසුරෙන් පිළිවෙත් පුරපු භික්ෂුවත් අර වගේ ප්‍රමාදයකට පත් වුණා නම් අද ඇත්ත කියන්න කෙනෙක් නැත්තම් ධර්ම මාර්ගේ පහදලා දෙන්නත් නැත්තම් ඇත්ත නාමෙන් නොයෙක් දේවල් තියෙනවා නම් අපි තවත් අනතුරුදායකයි. ඉතින් අපිට එකම පිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. එහෙම බලද්දී මේ සසර ගමන සුන්දරද නැහැ. මේක බොහොම කම්කටොළු සහිත එකක්. බොහොම අනතුරුදායක එකක්. දිගින් දිගට පුද්ගලයා ප්‍රමාදයට පත් වෙවි අකුසලයට වැටෙන ස්වභාවය යුත් එකක්. තිබඳු සසරක අපිට හිතෙනවා නම් ඉපදීම දුකක් කියලා. ඒ හිතුනේ ඇත්තක්ද බොරුවක්ද? ආන්නේක ඇත්තක්. ඉබඳු සසරක නැවත නැවත ඉපදී ඉපදී යන මේ සසරේ මේක දුකක් කියලා හිතුනොත් ඒ සිතිවිල්ල ඇත්තක්. අපිට හිතුනොත් අනේ මම ආයිමත් මේ ළමයි ටිකත් එක්ක එක පවුලේ එක ගොඩේ කුරුම්බවල්ල වගේ එකට උපදින්න හිතුවොත් එහෙම හිතෙන්නේ නැහැ නැද්ද? ඉන්නවා. අනේ ආයිමත් මට මේ ළමයි ටිකත් එක්ක අපිට එකට ඉන්න ඇත්නම් කියලා. එහෙම මූසල ප්‍රාර්ථනා තියනයි ඉන්නවා. අපිට කරන්න දෙයක් නැහැ. ඇයි අපිට එපා කියන්න බෑ ඒක? තමන් ප්‍රඥාවෙන් තෝරගන්න ඕනේ. මර පුළුවන්ද කියන්න මේ බිරිඳ එපා, ස්වාමියා එපා, ළමයි එපා කිය කිය මට පුළුවන්ද එහෙම හිතන්න කියන්න? එහෙම හිතන්න කියන්න බෑ. තමන් තේරුම් ගන්න ඕනේ තමන්ගේ අනතුර. බාහිර කෙනෙක් තමන්ව නිදහස් කරවන්නේ නැහැ. තමන්මයි තමන් නිදහස් වෙන්නේ. තමන්ට අර්ථය හොයාගන්න බැරි නම් තමන් පැටලෙන්නේ මොකේද කියලා තමන් පැටලිලාම යනවා. තමන් ලෙහින්නේ. තමන්ට තේරෙන්න නම් තමන් ලෙහින තැන කාටවත් තමන්ව පටලවන්න බෑ. එවනේ මේක තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට ධර්ම ඉගෙන ගනිද්දී මේ අනතුරුදායක ලෝකේ විසඳුම් දෙකක් පේනවා. බුද්ධ දේශනාවල తాවකාලික විසඳුමක්, ස්ථීර විසඳුමක්.
ස්ථීර විසඳ බට යන්න කලින් තාවකාලික විසඳුමට යෑම තමයි සාමාන්‍ය කෙනෙකුට කරන්න තියෙන්නේ. ස්ථීර විසඳුමක් කරා කෙලින්ම යන්න තිබුණා බුද්ධ කාලේ. මේ ඒ බුද්ධ කාලෙත් පිනේ ප්‍රමාණයට තමයි ඒක වුනේ. පින මදි නම් ඒක බෑ. දැන් අපි ගමු මෙහෙම. දැන් ඔබට සල්ලි තියෙනවා. දැන් ඔබට ගෙයක් හදන්න ඕනි. එතකොට ඔබ ඉඩමක් ගන්නවා. ඉඩමක් ගත්ත පමණින් ගිහ හැදෙනවද? නෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ඉස්සෙල්ල ගේ හදාගන්න ඕනේ. මොකද කරන්නේ? ගිහින් ඉස්සෙල්ල අත්විවරම දාගන්නවා ගෙට සෑහෙන්න. ඊට පස්සේ පොඩි කාමරයක් ඇල්ල හදාගන්නවා කුස්සියක් එක්ක. එතන පදිංචිට ගිහිලා ටික ටික ගිහ හදන්නේ නැද්ද? ගිහ හදනවා. සමහරවිට Tamanට එහෙම කරගන්න බැයි ඉස්සලා කූලියට ගියක් ගන්නවා. එතන ඉඳලා අරගේ හදනවා. එහෙම වෙනවද නැද්ද? වෙනවා. වෙනවා. එහෙනම් ස්ථිරගේ හදනකම් Tamanට తాවකාලික තැනක් ඕනේ. තමන් తాවකාලික තැන ගැනත් ස්ථිර තැන වගේම කල්පනා කළ යුතුයි. ඒ හේතුව తాවකාලික තැන කරදරයක වැටුනොත් තමන්ට ස්ථිර තැනත් නැතු වෙන්න පුළුවන්. දැන් අපිට මේ තියෙන මනුස්ස ජීවිතේ తాවකාලික තැනක්. මෙතනින් කරදරේ වැටුනොත් ආයි පේන තික්මානික විසඳුමක් නැහැ. පේන දෙක් මානික විසඳුමක් නැහැ. අනාගතයේ විසඳුමක් නැහැ. මේ රටේ බලවත් වේගණ යන්නේ සමාධිත්‍ය නෙවෙයි. දන්නවනේ. මම විස්තර කරන්න ඕනේ නැහැ. එතකොට ඉබඳු ලෝකෙක අපි ගමු දැන් මේ 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 මනුස්ස ලෝකේ ධර්මය ඉගෙන ගන්න කෙනා ඉගෙන ගන්න කෙනා හොඳට හිත රැකගෙන පින හඳුනාගෙන පිනත් රැකගෙන ඒ පිනින් සකස් වන දේවල් පින රැකගනිද්දී හැදෙනවා. එතකොට දැන් බලන්න හිතලා තුසිත දිවේ ලෝකේ යන්න පින තිබිච්ච අර ස්වාමීන් වහන්සේ සිවුරකට ආසා කිරීලා තිබීම නිසා තුසිත දිවේ ලෝක ගමනෙන් වැරදුනා. ඒ වැරදිලා හිටපු තැන බුදුරජාන් වහන්සේ බේරා නොගන්ඩ යන්න වෙන්න ගියේ කොහෙටද යන්න ගියේ? නිරේට. යන්තම් වලක්ක ගත්තා. අපිව ඒ විදියට වලක්කගෙන බේර බේර එකඟ යන්න කවුද ඉන්නේ? කවුද ඉන්නේ? කවුරුත් නැහැ. අපි එකම පවුලක හිටියාට එකම ගොඩේ හිටියට එහෙනම් අපි එක එක්කිනා තනි වෙලා නැද්ද? අපි එක එක්කිනා තනි ගමනක් යන්නේ. මේක තේරුම් නොගත්තොත් අමාරු වැටෙන්නේ. අපි කියමු අපි කවුරු හරි කෙනෙක් මැරුණා. මැරිලකින් අපි උපදිනවා දෙවියන් අතරේ. ඔන්න ආයමත් తాවකාලික තැනක් හම්බ වුණා. වාසිද අවාසිද? වාසිද අවාසිද? සිතාමතා කියන්න කොටසක් කියන අවාසි. තව කොටසක් අවාසි කියලා හිතන යාත උසන්න. අවාසි කියලා හිතන කීපෙන්න. වාසි කියලා හිතන යාත උසන්න. හරි. වාසි කිසිම අවාසියක් නැහැ. අපි කිව්ව මෙහෙම හරි. දැන් ආයෙ මැරිලා ගිහින් මනුස්ස ලෝකෙ උපදිනවා. වාසි දවාසිද? වාසි කියලා හිතන යාතු උසන්ද? හරි. අවාසි කියලා හිතන යාතු උසන්ද? හරි. මනුස්ස ලෝකෙ උපදිනවා මිසදුටු පවුලක. වාසිද අවාසිද? තට්ටු වුණා සදහටම. කිසිම වාසියක් නැහැ. අපි කිම මනුස්ස ලෝකෙ උපදිනවා බෞද්ධ පවුලක. කොහොමද අපි වාසී කියලා තීරණය කරන්නේ?
එයාට ඒ පරිසරය තුලින් උදව්වක් නැත්තම් බෞද්ධ වෙච්ච පමණින් එයාට එයා පිනුත් තියෙන නිසා කොල්ල හරි කෙල්ල හරි ලස්සනට උපන්න කියමු ලොකු වෙනකොට රූපෙත් හොඳ නම් ධර්මයටයිද අධර්මයටයිද කොයි පැත්තටද බර මොකද තියෙන වාසිය කිසිම වාසියක් නැහැ වාසියක් එන්න නම් තමන්ගෙම හිතින් එන්න ඕන එක. එහෙම නැත්නම් වාසියක් නැහැ. මොකක් හරි කර්මයකට අර ඌරගේ කේස් එකට වගේ මොකක් හරි පෙර කර්මයකට මොකක් හරි කඩාගෙන වැටෙනවා නොගැලපෙන කසාදයක්. දැන් මොකක්ද තියෙන වාසිය? කිසි වාසියක් නැහැ. වෙන්න පුළුවන්ද බැරිද? වෙන්න පුළුවන්. මම දකින එකම වාසිය දෙවියන් අතරේ. මොකක්ද ඒ වාසිය? දෙවියන් අතරට ගියපු ගමන් එයාට හැමතිස්සෙම මුණ ගැහෙන්නේ පින් කරපු අයද පව් කරපු අයද? පින් කරපු අය මුණ ගැහෙන්නේ. ඒ පින් කරපු අය අතරේ මනුස්ස ලෝකේ ඉඳලා දිව්‍ය ලෝකයට යන පිරිස අල්පද බහුලයිද? අල්පයි. එතකොට ඒගොල්ලෝ කතා වෙන්න ගන්නවා කොහොමද ඔයා මානුෂ ලෝකෙන් මේ දිව්‍ය ලෝකෙට පැනගත්තේ මොකෙන්ද ආවේ ඔයා මානුෂ ලෝකෙ ඉඳලා දෙවියන් අතරට ආපු එකෙක් කාලෙකින් දැක්කේ නෑ මෙහෙම කියද්දි එතකොට තමන්ට තමන්ගේ අතීතේ මතක් වෙන්න ගන්නවා තමන් තිසරණේ පිහිටපු එක සීලේ පිහිටපු එක දානේ දීපු එක එතකොට එයා බලන්නේ එහෙනම් මම බොහොම දුෂ්කරව කරපු දෙයකින් තමයි මම මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට එතනින්ද එයා අහන්නේ මට මේ චතුරාර්ය සත්‍ය අහන්න තැනක් නැද්ද? එතකොට චතුරාර්ය සත්‍ය අහන්න තියෙන තැන්වලට ඒ දෙවිවරු ඒක රාශි වෙනවා. එතකොට ඒ දෙවිවරු කතා වෙනවා මනුස්ස ලෝකයේ මිසදිටුව කරා වේගෙන් යද්දී ශාසනයත් අතුරුදහන් වෙවි යද්දී නුඹ බොහොම නූලෙන් ගැලවිලා ආපු කෙනෙක්. එතකොට මෙයා මනුස්ස ලෝකෙ බලද්දී මනුස්ස ලෝකයේ ඇත්ත ස්වභාවය පේන්න ගන්නවා. අපි මනුස්ස ලෝකෙ දිහා මේ බලන විදිය දැන් බලන්නේ අපි කොහොමද? ඉස්සර වගේ නෙමෙයි අපිට හරි දියුණුයි. ඇයි දියුණු මොනවද දැන්? ඉස්සර එහෙම නෙමෙයි වැසිකිලි යන්න ගෙදර කොනේ වැසිකිලි තියෙන වාත්තේ කොනේ බයෙන් බයෙන් යන්න ඕනේ උළු වත්තක් අරගෙන දැන් එහෙම නෑ ගේ ඇතුළෙමයි තියෙන ලයිට් එක දැම්ම සුටුස් ගාලා වාඩි වුණා ෆ්ලෂ් කළා ඔක්කොම ගියා හරි පහසුයි හරි දියුණුයි දැන් එහෙම නෙමෙයි ටයර් හතර තියෙන භාජනයට නැග්ගා කැමති තැන් වලට ගියා අපි දියුණුයි දියුණුයි කියන්නේ මේවන්නේ නේද? ගුණධර්මද? නෑ. අන්නෙහිදී දෙවිවරු එක්කන් යනවා තමන්ව ධර්ම ඇහෙන තැන්වලට. අන්න එතනදිත් ආයෙත් ඇහෙනවා මනුස්ස ලෝකෙ ඇහිච්ච පරම දුර්ලභ සත්‍ය. දුක නම් වූ ආරි සත්‍ය. දුක හටගන්න හේතුවීම නම් වූ ආරි සත්‍ය. දුක් නිරෝධය නම් වූ ආරි සත්‍ය දුක් නිරෝධ ගාමිනී පටිපදානං ආරි සත්‍ය ඒක ඇහෙනකට යාගේ පිනා යනවා ආ මන් මෙතික් ඇසූ ධර්මේ මීට කලින් ඇසූ ධර්මය මට නැවත ඇසෙනවා එතකොට යා ඉපදිලා තියෙන්නේ මනුස්ස ලෝකේ උපන්න පිනත් මනුස්ස ලෝකේ රැස් කරපු පිනත් එක්කයි මනුස්ස ලෝකේ අවබෝධ නොකළ චතුරාරි සත්‍යය අවබෝධ කරනවා ස්ථිර ගොඩනැගිල්ල ගැහුවා ආයි සතර පහේ වැටෙයිද නෑ බේරුණා එහෙම බේරින්න පින තියෙන කෙනාටයි මේ පණවිඩි පින නැති එක්කෙනා ගැන කරන්න දෙයක් නෑ සසරීම යාවි හැඬු කඳුලින් යාවි නොයෙක් ආකාරයට දුකට මුහුණ දෙද්දී දුක එක එක විදියට එනවා
දුකේනවා රෝගේ වේසෙන්. එතකොටත් අඬනවා. දුකේනවා අප්‍රියන් හා එක්වීමේ වේසෙන්. එතකොටත් අඬනවා. දුකේනවා ප්‍රියන්ගෙන් වෙන්වීමේ වේසෙන්. එතකොටත් අඬනවා. දුකේනවා මරණය හරහා. එතකොටත් අඬනවා. කෙලවරක් නැති සංසාරේ අඬ අඬ යාවි. කරන්න දෙයක් නැහැ. මේ ඔක්කොම තියෙන්නේ තමන්ගේ නුවණ මතයි. අපිව එක්කගෙන යන්න කෙනෙක් නැහැ. අපි එක්කගෙන යන්න කෙනෙක් කවුරු හරි කිව්වොත් නෑ නෑ බාවෙන් දෙපා මං එක්කන් යන්නම් කියලා සැකකරනද. ඒ හේතුව එක්කන් යන්න කෙනෙක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා තුන් මෙහි කිච්චන් ආතප්පං කල යුතු දේ කරන්න ඕනේ තම තමා විසින්මයි. අක්ඛාතාරෝ තථාගතා තථාගතරු කරන්නේ කරන ආකාරය කීමයි. එහෙනම් අපිට හම්බ වුණේ අපිව එකගෙන යන්න කෙනෙක් නෙමෙයි ධර්මයේ තුල අපිට පාර පෙන්නන කෙනෙක්. පාර පෙන්නන කෙනෙක් හම්බ වුණේ. එකන් යන කෙනෙක් නෑ ලෝකේ. හැබැයි ලෝකයාව ඇදලා ගන්න පුළුවන් මම එකන් යන්නම් කිව්වහම ඇත්ත දන්නේ නැති ලෝකේ රැවටෙන්නේ නැද්ද? ඇත්ත දන්නේ නැති ලෝකේ රැටනා අර අසවලාට කිව්වාම අසවලාමාව එක්කන් යයි. එහෙම කවුරුවත් එක්කන් යන්න කෙනෙක් නැහැ. මේක තමයි මේ ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය. ඉතින් මේ ඇත්ත ස්වභාවය මත එහෙනම් තමාගේ ගැලුම්කාරයා කවුද? තමාමයි. තමාගේ ගැලුම්කාරයා තමා කියන එක අමතක වුණොත් අමාරුවට ඉන්නේ කවුද? තමාමයි. වයසක ආච්චි කෙනෙක් හිටියා. මේ ආච්චි පින්කලා. මේ ආච්චිගේ ආසාව තිබ්බේ දෙවියන් අතර උපදින්න. මේ ආච්චි වයසට ගිහින් ඇඳේ වැටිලා ඉඳෙද්දි එයා ආච්චිගේ දූලා දෙන්න බොහොම හිතට වේදනාව ඇවිල්ලා අම්මා දැන් පණ අදිනවා කියලා දුවගෙන ආවා. ඇවිල්ලා ඇඳේ වැටිලා අම්මගේ ඔළු හොල්ලනවා, අම්මගේ මේ ඔස්සෙන් අල්ලලා හොල්ලනවා. අනේ අම්මා එස්සරින්ද අම්මා කතා කරන්ද, ඇයි අම්මා මක්කුණාද කියලා අර දූලා දෙන්න බෙරිහන් දෙන්න. අම්ම ලස්සනට හිත හදාගෙන හිටියා. දැන් අම්මට ඇස් දෙක ඇරුණා. කොහොමද ඇරුණේ? කවුද මට මේ වද දෙන්නේ? දරුවෝ හිතුව හරි හරි අම්මට කතා කරාම අම්මා ඇස් දෙක ඇරලා බැලුවා. සතුටු වුණා. අම්මා දැක්ක යකඩ මුන්දින්න නොවැ. මං යාන්තම් හිත හදාගෙන හිටියා. මේ කිල්ල දෙන්න ඇවිල්ලා මේක කෑවා. අම්මා හිතුවේ ඒක. ඒ වෙලාවේ අම්මට තරහක් ආවා මේ ළමයි ගිලින ගැන. එවෙලි මනුස්ස ලෝකේ ඉන්න තියෙන ආයස ඉවර වුණා. අම්මා කියන්නේ දෙවියන් අතර. ඒ ඇඳ යට යකින් නිවෙලා උපන්නා. මාස තුන ගියා. දැන් ගෙදර කතා වුණා. හරි හොඳයි අම්මා, හරි සීයෙන් හිටියා. අපි අම්මා හෙල්ලුවා. එතකොට අම්මා ඇස්සරල බැලුවා, වටපිට බැලුවා. දැන් මේ කතා වුණා. ඊට පස්සේ කතා වුණා, හරි හොඳයි අම්මගේ මිනිහ හරි ලස්සනයි, නිදාගෙන හිටිය වගේ මිනිහ තියෙනවා. ඕවන දැන් කතා වෙන්නේ මේ කාලේ. කොහොමද මිනිහ කියලා හරි ෂෝක් කියනවා. නිදාගෙන හිටියා වගේ කියනවා. එච්චරම මේ මෝඩ නැද්ද වර්තමාන මනුස්සයා? එච්චර මෝඩයි. තුන් මාසයයි ගියේ. ඔන්න ලොකු දුව ඔළුව උල්ලන්න ගත්තා. අම්මා ඇවිල්ලා අම්මා කියනවා, මං බල සම්පන්න දේවතාවියක්. මං උඹල ගාවට ආවේ උඹලට වස්තුව දෙන්නයි. කාටවත් කියන්න එපා. මොකද මොකද දේවතාවුන්ස දැන් අපි කරන්න තියෙන්නේ? දැන් බෑන අහනවා. කියනවා, මේ ඉඩම් විකුණාපන්. ආවල් අහවල් දේවාලයට ගිහින් පූජාවල් කරාපන්. දැන් කරනවා. කාටවත් කියන්න එපා. නිදානේ දෙනවා. විකුණ විකුණවා. දැන් යනවා දේවාල ගානේ. දෙවෙනි දුවටත් වැහුණා.
එයත් ඔලුව හොල්ලනවා. එයාට කියනවා උඹලාට මම මේ වස්තුව දෙන්න ආවේ. මොකද්ද කරන්න ඕනේ? විකුණාපන් මීට. විකුණුවා. දැන් පාරට වැටුණා. කරගන්න දෙයක් නැහැ. දවසක් මේ ආච්චි මේ අම්මා අරුන්ට අර දින්නට වැහිලා කියනවා ඇද්ද උඹලට එදා මං දෙවියන් අතරට යන්න ලීස්තිලා හිටියා ගමන වැලැක්කුවා දැන් හිගා කාපියේ මං උපන්නේ ඇඳ යට කිව්වා මලාට පස්සේ අම්මා අප්පා කතාවල් නෑ දැක්කද විච්චදී හා දැන් ඔබ කියන්න බලන්න මොකද්ද අරුතේ ඇයි යන්න බැරි වුනේ දරුවන්ට මොකද්ද අරුබුදේ තෘෂ්ණාව තව මොකද්ද ද්වේෂය ඇති වුණා හා තව ඉස්සලම් ප්‍රශ්නේ අහපු ප්‍රශ්නේ අහන්න අහන්නකෝ ප්‍රශ්නේ තේරුන්නේ ඇයි අම්මට දිවේ ලෝකේ යන්න බැරි වුණේ සිත පිටවන්න ඉස්සල මල එයා කිව්වා හරි ඊළඟ කෙනෙක්ව ද්වේෂේ හරි තව පෙර තිබුණේ තව මොකද්ද ඉති පින් කරපු කෙනෙක් නේ හරි ඉත සකස් වුණාට සත්‍තිමත් නැහැ ඔන්න තව උත්තරයක් ආව සමාධියටපත් වෙලා නැහැ හතව මේක බැලුත් රෑ වෙනකන් කියවයි උත්තරේ නම් හම්බ වෙන්නේ නැහැ ඒ අම්මගේ පිනට මොකද වුනේ? ඒ රැස් කරාපු පින් වලට මක්ුණාද? සිංහතිල් දාන්නේ මොකේද? අපි අහලා තියෙනවා සිංහතිල් දාන්නේ රම් බඳුනේ. දැන් මක්කට තව හොඩුවාවක් දුන්නේ. අපි ගමු පින සිංහතිල්. සිංහතිල් යනු පිනයි කියලා අපි කියමු. දැන් ඒ පින මොකද උනේ? පින භාජනයක දාගෙන හිටියා භාජනේ බිඳුණා. මොකද්ද? මෛත්‍රිය. ඒ වගේ අවස්ථාවකේ අම්මා අර දරුවන් කෙරේ මෙසිත වැඩුවා නම් අනේ මේ දරුව මට ආදරේටයි මේ කරන්නේ. මම මේකට කලබල වෙන්න ඕනේ නැහැ කියලා. අම්මා දරුවන්ට මෙත් වැඩුවා නම් ඒ වෙලාවේ අම්මා උඩ අම්මා ප්‍රමාද වුණාද නැද්ද? ප්‍රමාදුනේ මොකද්ද? තමන්ගේ මෙත් සිත නැතුව යද්දි හනික මෙත් සිත උපදව ගන්න ප්‍රමාද වුණා. මෙත් සිත උපදව ගන්න ප්‍රමාද වුණා. දැන් ඔබින් අහන්නම් අපි. ඔන්න ඔබ දැන් පොයේ දවසේ නැත්තම් වෙනත් විශේෂ දවසක වේලාසනෙන් ගෙදර බත් වෙලා වහලා කළා ඔන්න වතුර නාලා සුදු ඇඳුමක් ඇඳගෙන පවුඩර් ගාලා ඔන්න දැන් කාලේ පවුඩර් නෑ එන්නේ. ආ නිකන් ලෑස්ති වුණා කියමු. ඔන්න ලෑස්ති වුණා. ඉස්සර තමයි ඉස්සර පොයේ දවසට පාරම සුවඳයි. ඒ යුගයේ අපි හරි ආසයි. මන්ද ඔයගලන්ට තේරුණාද කියලා අපි පොඩි කාලේ පොයේ දවසට පාරේ මිනිස්සු යද්දි සුවඳයි පාර. පවුඩර් සුවඳ එනවා. මල් සුවඳ එනවා. හඳුන් කෝරු සුවඳ එනවා තෙල් සුවඳ එනවා දැන් මොකවත් නැහැ දැන් අර සෙන්ට් සුවඳ වෙනස් වෙලා එතකොට ඒ දැන් ඔබ කියන්න මොකක්ද දැන් ඔන්න ඔබ දැන් ලෑස්ති වෙලා පවුඩර් ගාලා සුදු ඇඳගෙන මල් ලට්ටි අරගෙන ඉන්නකොට ගෙදර ප්‍රශ්නයක් හට ගන්නවා හට ගන්නකොට ඔබට කේන්ති යනවා කේන්ද ගියාම ඔන්න කවරේ කෙනෙක් තව බයිනවා. ඔන්න රණ්ඩුවක් බවට පත් වෙනවා. එතකොට ඔබ කෑ ගහනවා මම මේ පන්සල් යන ලෑස්තිලා හිටියේ. මම මේ බල්ටි කඩාගෙන හිත හදාගෙන යන්න ලෑස්තිලා හිටියේ. එතකොට තව කෙනෙක් කියනවා යන්න ලෑස්තිලා නෙවෙයි ඵලයෙන් යන්න කියලා සැර කරනවා කියනවා. දැන් ඔබට සතුටින් යන්න ඔබට මොකක්ද දෙන්නේ එතකොට හිතට? නෑ මම යන්නේ නෑ කියලා ආයේ ඇඳගත්තු ඇඳුම ගලවලා දාන්න බැරිද? වෙන්න බැරිද? මොකෙන්ද පින වැලකුණේ? දේශෙන්.
එතකොට ඔබේ හිතේ ශාන්ත බව නැති වෙන්න මහ වෙලාවක් ගියාද? මහ වෙලාවක් ගියේ නැහැ. එතකොට ඒ වගේ අපිට පින් අහිමි වෙලා නැද්ද අපේ ද්වේෂ නිසා? එහෙනම් ඒ වගේ ද්වේෂයක් ආවොත් අපිටත් යනතුරු නැද්ද? එහෙනම් අපි පොණු වෙන්න ඕනේ මොකද්ද? තරහා දුරු කරන්නයි. තරහා දුරු කරන්නයි පුරුදු වෙන්න ඕනේ. ඒ තරහ දුරු කරලා වටිනාකම හොයාගන්න ඕනේ මොකේද? මෛත්‍රියේ. ඒ මෛත්‍රිය ඇති වෙන්න ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් එහෙම රණ්ඩුත් ඇති වෙනවා. අනේ කමන්නේ මං කොහොම හරි මේ ලෑස්ති චිකි මං යනවා. හොඳයි ආවක ඉවරයි කියලා හිත හදාගෙන යන්න පුළුවන් කෙනෙක් ඉන්නත් පුළුවන්. එයා නේද ජයගන්නේ? ඉතින් ඒ නිසා අපි වගේ පින්නට ලෑස්ති වෙන අවස්ථාවේදී නැති වෙන්න පුළුවන් පින්. ඒ වගේ අවස්ථාවල් අපේ ජීවිතයට එන්න පුළුවන්. දැන් වර්තමානයේ තියෙන දුෂ්කරතාවය තමයි අමනුෂ්‍ය යපෙන්නේ තම මේ අනුන්ගේ ද්වේෂෙදී. එතකොට අමනුෂ්‍යත් පුරුදු වුණොත් ඔබ කේන්ති ගස්ස ගස්ස එකෙන් යැපෙන්න. ඒක Tamanට තඳුන ගන්න බැරි නะ. තවත් අමාරු වැටෙනවාද නැද්ද? ඒ නිසා මේ අපි මේ කටින් කියනවාට වඩා මේක ප්‍රායෝගිකව කරන එක කියනවාට වඩා වෙනස් එකක්. කියන්න නම් ලේසි. එයි අසීරුව දන්නෝ කරන්නෝය. නේද? කරන්නෝ ඒ දනිති. කියන්නෝ නොවේ. ඒ නිසා ඒක හරියට අපි තේරුම් ගත්තොත් අපිට මේ දුෂ්කර ස්වභාවයෙන් යුතු හඳුනා ගන්නට අසීරු වහා පෙරලෙන සුළු අපේ හිත නිතර පිනි රඳවා ගත්තොත් නිතර මෛත්‍රී රඳවා ගත්තොත් තමන් හිස්සල්ල බෙදා ගන්න මං කියන්නේ ඔබට ක්‍රමේ බෙදා ගන්න වාසි අවාසි දෙක. වාසි මොකද්ද? අවාසි මොකද්ද? මේක බෙදා ගන්න ඉස්සර වෙලා තමන් තව එකක් කරන්න ඕනේ. තමන් තමන්ට ආදරය කළ යුතුයි. ඒ කියන්නේ ආත්මార్థකාමී වෙන්න කියලා නෙමෙයි. තමන්ව දුකටපත් කරන්න තමන් අකමැති විය යුතුයි. තමන්ව දුකටපත් කරන්න තමන් අකමැති වුණොත් බේර ගන්න පුළුවන්. මං අද උදේත් මං ඒක බණකට කිව්වා. ඊයේ අම්මගෙනේ මට කතා කළා. මැරෙන්නම හිතෙනවා කිව්වා. ගෙදර ප්‍රශ්න කෙලවරක් නැහැ කිව්වා. මේ ස්වාමියාගෙනු සනසිල්ලක් නැහැ කිව්වා. ඒකත් මේ දරුණුයි කිව්වා. එකක් ගහනවා කිව්වා. එතකොට බේරෙන්න බෑ කිව්වා. ඉතින් මං ආව දැන් ඔය අම්මා එහෙනම් අවසන් වෙති කිව්වා. මේ මේ ස්වාමියා රණ්ඩු කළා. අනේ මං අවසන් නැහැ මං කරබාන ඉන්නේ කිව්වා. ඒක ඒක දේවල් වලට මේ අපහාස කරනවා කිව්වා. ඉවස ගන්න බෑ කිව්වා. දැන් මේ අම්මට මේවා වෙද්දි 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 මේ අම්මා ද්වේෂ කරන්න පුරුදුනේ කාටද? තමන්ටමයි. තමන්ටම ශාප කරගන්න පුරුදුනා. එතකොට දැන් මේ ඔක්කොම දුක් කරදරාව යන්නේ කාගේ පිටින්ද? තමන් පිටින් යන්නේ. මං කිව්වා ඔය අම්මා දැන් කල් කරන්න හදන්නේ මැරෙන්න හදන එකනේ. මං කිව්වා මැරුණොත් බරපතල අවාසි තියෙනවා. එකක් සසර පුරුද්දට යනවා දිවිනසා ගැනීම. ඒක ලොකුම බරපතල අවාසිය. ඊළඟ එක පුරුදු වෙනවා යකෙක් යකින්නියක් වෙලා හරි උපන්නොත් දැන් මේ හිතේ තියෙන එක කරගන්න බැරුනේ මැරෙන්න යන්නේ. යකින්නියක් වෙලා උපන්නොත් තායි බේරිලි බොරු කල්ප ගණන් පල්ලි ගන්නවා. ඇඹරි ඇඹරි යන්නේ ඊට පස්සේ පවුල් පිටින්. බේරෙන්න බෑ. මං කෝ එනිසේ තමාත් අමාරු වැටෙනවා. හැබැයි එකම විසඳුමක් තියෙන ඕකට මං කිව්වා. මං කෝ තරුණ අම්ම කෙනෙක් මං කෝ කමක් නැහැ. ওই දුක විඳින්න කිව්වා. ওই දුක විඳලා ගෙවලා ඉවර කරන්න කිව්වා. පැනල යන්නේ නැතුව. දුකෙන් පැනල යන්නේ නැතුව ඉවසගෙන දුක ගෙවන්න කිව්වා. ඉවසගෙන දුක ගෙවලා දුකෙන් ඉවර කළා දාන්න. ඔක ඉවර වෙලා යනවා. කාලයයි. නමුත් දුක ඉවර වෙලා යනවා. ඒ අම්මගේ හිත සංසිඳුණ එක පාට. ආ ඒක හරි කිව්වා.
ඒ හිතට ධෛර්යය දෙන්න ඕනේ අපි දරා ගන්න. ඒ වගේ අපි පුරුදු වෙලා නැහැනේ ජීවිතේ දරාගෙන අවුව වැස්ස පින්න පිපාසි බඩගින්න නිින්දා අපහස ගැරහුව මේවා පුරුදු වෙලා නැහැනේ. එතකොට අර චූටි එක කිව්වත් මේ මූණ බෙරි කරගෙන මම මෙහෙම හිටියේ මට මෙහෙම කිව්වා කියලා එහෙම යනවා නේද? ඒකයි දරාගන්න පුරුදු වෙනකොට ටික 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 ජීවිතේ තේරුම් ගනි, ප්‍රශ්නේ දරා ගනි, Tamange විසඳුමත් ධර්මයෙන් ගනි. ඒක බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඒ Taman කරගන්න ඕනේ. ඒ නිසා තමන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා.